수두한 제미라에 수두한 제미라에 마귀야 뜨다왔다 오베 반대왔다 마음이 뜨다왔다 오베랑 그르기는 수두한지에 미라비에 수두한지에 미라비에 ගීතය ආරම්භ කරන්නවත් දුන්නේ නැහැ. ඒ කියන්නේ රුවන් ගෙදර ඉඳලාම හිතාගෙන ඇවිල්ලා තියෙනම ශිවන්තම කණ්ඩායමට ගන්නම තමයි. එහෙමද? මම ඇත්තටම කලින් වටවලත් කියලා තියෙනවා ශිවන්ත මේ තරඟාවලි ඉන්න ඕනේ. මගේ අදහස ඒක. ඔව් ප්‍රෞඩ්ගලික අදහස මොකද සාරංග අපි දකිනවා ඒ කියන්නේ සංගීතය ගැන දැනුමක් තියෙන. ඒ ගැන ඥානයක් තියෙන. ඒ ගැන වැඩ කරන්න පුළුවන් තරුණ පිරිසක් අද සංගීත ශිස්ත්‍රයට ඕනේ. අද ඉන්නේ ගොඩක් කලාවට ඔබ දන්නවා අපි සීලු දෙනා දන්නවා සමහර විට සා නෝට් එකවත් සරිගම පද නිසවත් දන්නේ නැති හැබැයි ජනප්‍රියත්වයට මූලිකත්වයේ දීලා හැමදේම ඒ කියන්නේ සංගීත දැනුම අමතක කරලා වෙනම ලෝකෙක ඉඳලා මම හිතනවා ප්‍රසිද්ධය සල්ලි මිල මුදල් හොයාගෙන යන ලෝකයක් අද. මම හිතනවා ඊට වඩා අපෙන් පස්සේ හරි ශිවන්තරා වගේ තරුණ අය මේ ශිස්ත්‍රයට එන්න ඕනේ. මම ওই වගේම කැරක්ටර් එකක් ඉන්න මගේ යාළුවා සාරංග ඔයාගෙත් යාළුවා සංක දිනේ මම මාර විදිහට ආදරය කරනම මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉතින් මම ආසයි ඔයා ඒ වගේ කැරක්ටර් එකක් වෙනව නම් මේ රටේ. නිරෝෂ ශිවන්ත ඇත්තටම ගෝල්ඩන් වෝට් එකක් දෙන්න පුළුවන් ගායනයක් සහ මුල ඉඳන්ම ඔයාගේ දක්ෂතාවය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ.
අනිවාර්යයෙන්ම හැමදාම ඔයාගේ දක්ෂතාවය මේ වේදිකාව තුළ අපි දැකලා තියෙනවා. සහ ඔයාට ඔයාගේ තියෙන දැන් අපි පෞද්ගලිකව දන්න නිසා වැඩි කාලයක් අපිත් එක්ක ඉන්න නිසා අපි දන්නවා එක එක්කෙනාගේ සංගීත දැනුම සම්බන්ධව සහ උන් කරන වැඩ දැනටමත් මම හිතන්නේ ගොඩ දෙනෙක් මේ ශාස්ත්‍රයේ වැඩ පටන් අරගෙන තියෙන ඉතින් හරිම හොඳ කාරණාවක් ඒක යමක් කරන්න පටන් ගන්නවා කියන එක. මේ වේදිකාව තුළින් ඔයාට ලැබෙන ආලෝකයත් එක්ක දිග ගමනක් යන්න පුළුවන් කියලා හිතන මොකද මේ වේදිකාවට තියෙන ආකර්ෂණය මතට කිසිම වැඩසටහනකට ලැබෙන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් ඒ ආකර්ෂණය ඔබට ලැබෙනවා ශිවන්ත. ඔබට නෙමෙයි මේ වේදිකාවේ ගායනා කරන ඕනම කෙනෙක්ට ලැබෙනවා. එතකොට ඒකෙන් යමක් දෙයක් අපි අරගෙන අපි එළියට යනවා හරි මේකෙන් පළවෙනි යවීමම කියන එකම නෙමෙයි. මං කියන්නේ අපිට ලැබෙන විනාඩි 3 ඇතුළතදී අපිට ලබා ගන්න පුළුවන් මොනවද කියන එක හොඳින්ම තේරුම් ගන්න තරඟ වදින තරඟකරුවෙක් හැටියට මම ආව දකින්නේ ශිවන්ත. දිග ගමනක් යන්න පුළුවන් කවදා හරි දවසක අපි හම්බ වෙයි මේ ශාස්ත්‍රය තුළ. I think සතුටුයි සුබපතනවා ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා. Thank you miss. අම පරක්කුණාද නැත්නම් අතෑරියද? නෑ මම පරක්කුනේ නෑ. මම බැලුවා රුවන මට ඉස්සර වෙනවද කියලා. මොකද කතා කරන විදියට දෙන්න පාර පපුව දෙන්න වගේ ඉන්නේ. ඒකින්ද බැලුවා මාව ඉස්සර කරලා ගහනවද කියලා. ඒ විදියටම ගහගත්තා. ඒකින්ද බලයින් හිටියා. යන්න දීලා වල ඔය කමන්නේ කොහොමුණක් දෙන්න කෙනෙකුට එනවා. මන්නක් කියන්නේ මෙහෙමයි, රන් වනාපයක් හෝ මොන දේ ලැබුණත් අවසානයේදී මේ තරඟයේ ඇතුළතදී තරඟකාරීත්වය සහ තරඟයට මූණ දෙන ආකාරයත් එක්ක තමයි අපි හැමෝටම උදව් ගන්න තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඒකේදී මං හිතනවා ශිවන්තගේ ගායනය තුළ මම ඇත්තටම ඉතාමත් කැමති තරඟකරුවෙක්. නමුත් මේක මේ ටීම් එකකට ගියයි කියන එකට වැඩිය මන්නම් මගේ පෞද්ගලික විශ්වාසය කොයි ටීම් එකට ගියත් ඒ කෙනාට අපි මේ තරඟයේ ඇතුළතදී උදව් කිරීම තමයි තියෙන්නේ ප්‍රධානම දේ. මොකද මොවුන්ගේ හීනය එක. ඒ හීනයට උදව් කිරීම තමයි අපේ ප්‍රධානම අරමුණ. ඉතින් ඒකෙදී කාගේ ටීම් එකට ගියත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙකුට දක්ෂතාවය තියෙනවා නම් එතනට උදව් දෙනවමයි. හොඳයි ශිවන්ත, එහෙනම් ඒ රන් මනාපයත් තුරුල් කරගෙනම අපි සුපිරි 48 දෙනා වෙත යමු. ජය වේවා ශිවන්ත ආශ්. තමයි අද මුලින්ම ජයග්‍රාහී ලෙස සුපිරි 48 දෙනා අතරට එක්වන්නේ.